සෑමකාන්තාවක්ම ලස්සනට සුදුවට ඉන්න හරි මාසයි. ඉතින් අපේ රටේ ඉන්න අපි කවුරුත් දන්න හඳුනන ජනප්‍රිය කලා ශිල්පිනියන් දෙදෙනෙක් අතර වචන හුවමාරුවක් වෙලා තියෙනවා. අන්න ඒ ගැන තමයි අපි මේ කියන සූදානම් වන්නේ. මේ සිද්ධිය සිදු වෙලා තියෙන්නේ පියුමි හංසමාලි සහ නටාෂා පෙරේරා අතර. නටාෂා පෙරේරාට චෝදනාවක් එල්ල කරලා පියුමි හංසමාලි එයාගේ නිල ෆේස්බුක් ගිණුමේ මෙන්න මේ විදියට සටහනක් එක් කරලා තියෙනවා. උපුටා ගැනීම පියුමි හංසමාලි නිල ෆේස්බුක් ගිණුම. අවද මේ රවට්ටන්නේ. ඇය කොතරම් ලස්සනද? ඒත් බලන්නකෝ කියන පට්ටපල් බොරු. නැද්ද මෙහෙම බොරු කියන්න? ඔය කියන දේවල් වලට ඔහොම සුදු වෙනවා නම් මොනවා කරන්න බැරිද? ඔස්ට්‍රේලියාවල එහෙම තියෙනවා වයිටින් ඉන්ජෙක්ෂන්. ඒවා යූස් කරාම නම් තඹපු ඉස්සු වගේ සුදු වෙනවා. වයිටින් ක්‍රීම් යූස් කරා නම් මේ මං වගේ කල එකක් එනවා. ඒකයි ඇත්ත. Tamanට ආදරය කරන ෆෑන්ස්ලා ඉන්නවා නම් ඒ ආදරණීය ෆෑන්ස්ලට බොරු කියන්න එපා. මොකද සෑම කාන්තාවක් මාසයි ලස්සන වෙන්න, ලස්සනට ඉන්න. ඒක හැම කෙනෙක්ගේම ඩ්‍රීම් එකක්. නොමරන මිනිසුන් ලෙස ජීවත් වන්න එපා. ජීවත්ව ඉන්න කාලේ සත්‍ය පමණක් පවසන්න. පුළුවන් සෑම මොහොතකම වචනකින් හෝ තව කෙනෙකුට පිහිටක් වන්න පට්ටපල් බොරු නොකිය. සොරි ඩාලින්, මොකද මට බොරුව පෙන්වන්න බෑ. උපුටා ගැනීම අවසානයි. අන්න ඒ වගේ වදන් පෙළක් තමන්ගේ ෆේස්බුක් ගිණුමේ පළ කරපු පියුමිට නටාෂා පෙරේරා මෙන්න මේ විදිහට ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා උත්තර දීලා තිබුණා. උපුටා ගැනීම නටාෂා පෙරේරා නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුම. කාරණා දෙකක් හින්දා මම තර්ක කරන්න එන්නේ නැහැ. පළවෙනි එක, ඔයාට බෑ මා සතු දේවල් ලබා ගන්න. ඔයා ගාව තියෙන දේවල් මට අවශ්‍ය නැහැ. උපුටා ගැනීම අවසානයි. ඉතින් මේ අපේ රටේ ඉන්න දක්ෂ කලා ශිල්පිනියන් දෙදෙනෙක් අතර සුදුවීම ගැන ඇතිවන මතවාද කීපයක් තමයි මේ. ඉතින් මොකද හිතන්නේ මේ අපේ රටේ ඉන්න දක්ෂ කලාකරු දෙකගේ මේ සුදුවීමට වෙන තරඟය ගැන? ඔයාලා මේ ආදරණීය දෙපළ අතර වුණු සිදුවීම ගැන මොකද හිතන්නේ? අනිවාර්යයෙන්ම හිතන දේ පහලින් කමෙන්ට් කරලා මේ දේ දැනගන්න කැමති ඔයාගේ යාළුවෙකුටත් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරලා වීඩියෝ එකට ලයික් එකකුත් දාගෙනම යන්න.